නීතිඥ සංගමයේ භූමිකාව මේ මොහොතේදී තාමත්ම රටකට අත්‍යවශ්‍යයි. ඔබට මතක ඇති පහුගිය කාල සීමාව පුරා ඔවුන්ගේ ක්‍රියාකලාපය මේ රටේ දැවැන්ත පැසසුමට ලක් වුණා. කෙසේ වෙතත් මේ වන විට ස්ථාන ගණනාවක් අධි ආරක්ෂක කලාප ලෙසට නම් කිරීමට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. ඒ අනුව නීතිඥ සංගමයේ අවධාරණය කරනවා විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් අමාත්‍යවරයාට බලයක් නොලැබෙන බවයි. ඒ අනුව රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත් කිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටවැඳි තමන්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වලා තියෙනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්ති අනුව ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහට කොළඹ ඇතැම් ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස නම් කිරීම ගැන දැඩි කනස්සල්ල පළ කරනවා. ජනාධිපතිවරයා මේ නියෝගය තුලින් බලාපොරොත්තු වෙන්නේ පොලිස් ප්‍රතිවරයාගේ සහ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකුගේ අවසරයකින් තොරව එවැනි අධි ආරක්ෂක කලාප තුල පිහිටි භූමියකට වෙරළට හෝ වෙනත් ප්‍රදේශයක මහජන රැසීම් හෝ පෙළපාලි සියල්ල තහනම් කරනවා කියලයි. කෙසේ වෙතත් ආරක්ෂක ලේකම්වරයා නිසි බලධාරියා විදිහට මේ නිකුත් කරන ලද බලපත්‍ර යටතේ වාහන නැවැත්වීම සඳහා වෙන් කර නොමැතිනම් එම කලාපය තුළ වාහන නැවැත්වීමද තහනම් කියලා තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වලා දෙන්නේ. ඉතින් මේ විදිහට රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තියේ යටතේ ඕනම ඉඩමක් ගොඩනැගිල්ලක් නැවක් හෝ ගුවන් යානයක් තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාට බලය හිමි වෙනවා. හැබැයි විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න ඇමතිට බලයක් නැහැ කියලා තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ. ඉතින් මේ තත්ත්වයේ උඩ පනත දෙවන වගන්ති යටතේ නියෝග නිකුත් කිරීමේ පරමාර්ථය වෙන්නේ තොරතුරු වඩා හොඳින් ආරක්ෂා කිරීම කියලයි ආරක්ෂක කටයුතු සඳහා වන සංවිධාන ආයතන සහ උපකරණ සුරක්ෂිත කිරීම කියලයි වාර්තා වෙන්නේ. හැබැයි මේ නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන් රඳවා තබා ගැනීමට විධිවිධාන සහිතව මෙම නියෝග මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී රැස්වීමේ නිදහස උල්ලංඝනය වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාවට විරුද්ධත්වය දැක්වීම නැති අයිතිය වැදගත් අංගයක් බව නීතිඥ සංගමය මතක් කරලා දෙනවා. ඉතින් මේ විදිහේ ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් පැන නගිනවා කියන කාරණය තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ. ඉතින් මෙවන් තත්ත්වයක් උඩ නීතිඥ සංගමය කරන ඉල්ලීම තමයි මේ විදිහට බලතලයක් හිමි වෙන්නේ නැහැ විශේෂ ප්‍රදේශයක් මේ විදිහට තමන්ගේ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරන්න. ඉතින් ඔවුන් කියන්නේ රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප පිහිටීමේ විධිවිධාන හොඳින් අධ්‍යයනය කරලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතිඥ සංගමය කටයුතු කරනවා කියලයි.